මෙරවසල හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය කන්දුඩුරට දළදා පෙරහැර පවත්වන කාලේ ඒ නිසා සමාජජාල මාධ්‍යවල ඒ වගේම මාධ්‍යයන්හි බොහෝ දුරට කතාබහට ලක් වෙන කාරණාවක් තමයි හස්තී අලියතුන් පිළිබඳව. ඉතින් අලියතුන් පිළිබඳව මේ තරම් කතාබහට ලක් වෙන කාලයක අලියතුන් පිළිබඳ සාහිත්‍යයේ කතා වෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕන. ඉතින් විවිධ සාහිත්‍ය නිර්මාණ විවිධ සාහිත්‍ය කෘති තුල අලියතුන් පිළිබඳ කතා කරනවා. ක්‍රිස්තුපූර්ව 5000කටත් ඈත ඉතිහාසයේ නිර්මාණය කරපු ලංකාවේ ලෙන් ගුහා චිත්‍රවලත් අලියතුන් පිළිබඳ සිතුවම් දක්නට ලැබෙනවා. මේ කතා කරන්නේ මේ සම්බන්ධයෙන් නෙමෙයි. අත් කතා කරන්නේ ලංකාවේ පවත්වන්නට වෙච්ච අවසාන ඇත්ගාල සම්බන්ධයෙන්. ඒ සර් ෆ්‍රැන්සිස්කු මොල්ලෙමුරේ මහත්මයා විසින් පවත්වන්නට ලැබුණු 1949-50 වගේ කාලවක වනුයේ පවත්වපු පණාමුරේ ඇත්ගාල සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. පණාමුරේ ඇත්ගාල ගැන කතා කරනකොට අලි 26ක් 27ක් පමණ මේ ගාල් වුණා. 27 වෙනි අලියා වෙඩි කාලා මැරෙනවා. ඔහු පණාමුරේ ඇත්රාජ. මේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රරත්න මානවසිංහයන් ඇත්ගාලේ දරුපෙම නමින් කවි පන්තියක් රචනා කළා. අපි කතා කරන්නේ ඒ දරුපෙම සම්බන්ධයෙන්. ඒ ඇත්ගාලේ දරුපෙම සම්බන්ධයෙන්. මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙකු වට කරලා ඇඟපත තැලිලා රිදෙනවා ඇතිනේ කොච්චර ගැහුවද බැද දමලා. මේ මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙක් වට කරලා පුංචි පැටියට මාම කෙනෙක් පුංචි පැටියට තමන්ගේම ඥාතියෙක් විදිහට තමයි දකින්න හීලෑ අලියව. හීලෑ අලියතුන් නැවිදින් අම්ම තමන්ගේ වල් මේ තමන්ගේ අම්මට වනාලියකුව ඉන්න තමන්ගේ අම්මට කෙනේරට පහර දෙනවා. මේක දරු අහනවා මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙක් වට කරලා ඇඟපත තැලිලා රිදෙනවා ඇතිනේ කොච්චර ගැහුවද බැද දමලා. ඇත්ගාලේ වියෝව. දෙපා සතාගේ ළඟකා බීගෙන සිටියම ගතිගුණ වෙනස් වෙලා මාමලා හුමයි උන්ගේ බහටම හැරෙනවා නෑ කම අතහැරලා. දෙපා සත්තු හරි නරකයි. මේ ලෝකෙ දෙපා සතු මොනතරම් දේවල් කරනවද. මාලිගාවේ පෙරහැරේ ඒ ඇතුන් හීලෑව වඩිනකොට ඒ ඇතුන්ගේ ගුණ අපි ගායනා කරනවා. ඒ ඇතුන් සම්බන්ධයෙන් සමහර මිනිසුන්ට නම් මේ කාලේ හරිම දානුකම්පාවක් මතුලා දිනවා. හැබැයි පහුගිය දවස්වල අපි ආරංචියට අපිට නිවුස් ප්‍රවෘත්ති මාධ්‍යයන්ගෙන් දැනගන්නට ලැබුණා වන ඇතුන්ගේ ඇද්දල කපලා වන ඇතුන්ගේ වලිගය කපලා ගත්තු හැටි. මොනතරම් ඛේදනීයද? ඒ සම්බන්ධයෙන් කවුරුවත් කතා කරන්නේ නැහැනේ. ඇයි වුන් කතා කරන්නේ නැත්තේ? දෙපා සත්තු හරි නැහැ ඒකයි. අම්මලා කනකොට වතුර නානකොට තිප්පලේ නිදියනකොට වැටිලා කැලේ මාමලා ඉඩදී අයිනට වෙලා ඉන්නවානු වැරකලා. කැලේ මාමලා එහෙමයි. මිනිහා කියනා දෙපා සතාගේ ළඟින් ගියත් ඇති පොඩි පුතුනේ ලෙහි පපු කම් නෑ හරි ගති ගුණ නැහැ ඒ බව කවුරුත් දන්නවනේ. මිනිස්සු කියන මම මේ අමුතුවෙන් මේ විවරණයට ලක් කරන්න ඕනේ නැහැ. මේ කවි පන්තිය මම එකම් පිටින් කියන් යන්න එක තමයි කරන්නේ. අම්මට කිරි නෑ වෙන අම්මල අර එහෙ මෙහෙ දුවනව බැදි ගොන්නේ බඩගිනි එනවා නිදිමත එනවා කොහොමද අම්මේ මා ඉන්නේ අනේ පුතේ මට කන්න දෙබොන්න නෑ ඒ හින්දා නෑ කිරි එරුණේ අයිනක ඉඳලා දුවන අම්මලා ගෙන් කිරි බීපන් පොඩි පුතුනේ. ඇත් පැටියෙක් අලි පැටියෙක් ඉපදුනාම ඇත්තෑනේ සියලුම කෙනරන්ට සියලුම ඇතින්නියන්ට කිරි උරනවලු. ගහක ගැට ගහලා හීලෑ කරගන්න වනාලියෙකු ගැට ගහලා තියෙනකොට උට කන්න නෑ උට මහන්සි කිරි එරෙන්නේ නෑ. අනේ පුතේ බැහැංගිලා ඉඳලා දුවල අම්ම කෙනෙක්ගෙන් කිරි ටිකක් බීපන්. දරුවන් නැති අම්මලටත් කිරි නම් තියෙනවා හරියට බුරුළු පුරා ඒවා අම්මලා බෙදා ගන්නවද අපට බොන්න හැම විටම උරා. අර මම මුලින් කිව්ව කතාව. එක දරුවෙක් ඇති වුණොත් රැළේ අපේ කාටත් කිරි එරිලා එනවා වෙනසක් නැහැ එක සෙනෙහසමයි කාගෙත් දරුවෝයි සැලකෙනවා. දැක්කද අම්මේ හරි පොරයක්නේ අපේ නායකයාට පැටලැවුනේ ලොකු තුන් දිනෙකට හිටි අඩියෙම සිට ඊයේ ගහලයි වල් වැදුනේ. පණාමුරේ ඇත්රාජා අපේ නායකයා අපේ නායක පණාමුරේ ඇත්රාජා අපේ ලොකු මාමා අපේ නායක මාමා අපේ නායකයා හීලෑලි තුන් දිනෙට ගහලයි වල් වැදුනේ මාමේ අම්මේ හරි පුදුමයිනේ. නායකයා අපි පැනලා යන්නේ නෑ වැට බැඳිලා විදලා මිස අප හැරලා උන්දත් එක්කලා ගහ ගන්නට බෑ ඔක්කොම හිටලත් අරගොල්ලා. ඌ යන්නේ නෑ ඌ මිනිස්සු වගේ නෙමෙයි තමන්ගේ පරම්පරාවම බේරගෙන යන්නේ අපි තමන්ගේ නායකත්වයෙන් බේරගෙන යන්නේ. අෆ්ගනිස්තානට ගහනකොට තලේබාන්ලා අෆ්ගනිස් ජනාධිපති පැනලා යනවා.
අලි එහෙම නැහැ. අම්මේ අම්මේ අර බලන්නකෝ හැටි දෙපා සතුන් පැනගෙන එනවා. අන්න අන්න අපේ නායකයා අද ලේ දාගෙන බිම පෙරලෙනවා. පනාමුරියත් රාජව මිල්ල කරගන්න බැරි වෙච්ච පාර පනාමුරියත් රාජර වෙඩි දීලා ඝාතනය කරන්න ෆ්‍රැන්සිස්කු මොල්ලි මුරේ තීරණය කරනවා. වෙඩි බදිනවා. පනාමුරියත් රාජ මිය වැටෙනවා. බුද්ධං සරණයි දෙයියන් සරණයි තව තව ගස්වල් වල සරණයි. ගහගෙන බැරි උණ තන මිනිසුන් හට චීචී ගිනි ගුණ්ඩුවේ සරණයි. නායකයා අපේ මලා නේද දැන් දෙපා සතුන් ලං වී සිටිති. දුටුවද අම්මේ පොරකාගෙන අද වලිගේ ලොම් ගලවා ගනිති. ඔය වලිගේ ලොම් කෑල්ලට මිනිසු හරි කෑදරයි. දියුණු වෙන්න පුළුවන්ලු ඒ වලිගෙන්. ඒ වලිගේ ලොම් කෑල්ල වෙනුවෙන් ඇතුන් ඝාතනය කරපු හැටි පහුගිය දවසේ අපි ඇහුවා. මොන තරම් ඛේදනීයද? බුදු සරණත් මදි, දෙවි සරණෙත් මදි, මයිල් ගහේ සරණත් පතති. දෙපා සතුන් ඔය ආරක්ෂාවට රංකෙන් දෙන්න ඕවා බඳිති. අනික් මල්ලිලාත් නංගිලා දුවනවා, පුංචි කකුල් රිදෙනවා ඇතිනේ. කිරි උගුරක් බී ගන්න බැරුව අර දඟලන හැටි දුටු වද දුකිනේ. පුංචි පැටව් කිරි ටිකක් බී ගන්න බැහැ, අම්මලව ගැට ගහලා සති ගාණක් තිස්සේ. මොනතරම් වේදනාවක්, දුකක්, පීඩනයක් මොනද නැමෙතිද? කිරි උගුරක් බී ගන්න බැරුව අර දඟලන හැටි දුටු වද දකිනේ. බෝසත් මුත්තලා ඉස්සර හිටියලු අපේ කුලෙත් හොඳ නම දුන්නේ. දලදන් දුන්නලු බුදු බව ලැබුවලු ඒ ගැනවත් නැහැ සලකන්නේ. බෝසත් කුලේ ඇතුන් පිළිබඳව අපි අහලා තියෙනවා. අම්මේ අම්මේ අර දෙපා සතුන් හැම ඔය තොරතුරු නැතුවද දන්නේ. බෝසත් මුත්තලාගේ නාමෙටවත් කිරි උගුරක් නැහැ නෙමෙයි දෙන්නේ. පුංචි පැටව් කිරි ඉල්ලලා අඬනවා. ඒ පැටව් ගැන තැකීමක් නැහැ. මිනිසුන් අතරේ සමගිය නැති වී බුදුහාමුදුරුවෝ එදා අනේ පාරිලෙය්‍ය වනයට වැඩිදා අපේ මුත්ත කෙනෙකි උපකාර කළේ. මතකද බුදුහාමුදුරුවෝ පාරිලෙය්‍ය වනයට වැඩි අවස්ථාවේදී උන්වහන්සේට උපකාර කළේ ඇත් රාජානන් කෙනෙක්. දලුලන කාලේ ගස්වැල් හෙවනේ, ගංගාවල සුදු වැලිගොල්ලේ. ඇවිද ඇවිද අපි ආයෙත් කවදද රංචුවේ යන්නේ ඒක එල්ලේ. කුරුල්ලන්ගේ ගී සුළඟ යනව ඇති, කඳුරැලි හිමිහිට බැස යති. විල්වල මල් හැම පුබුදිනවා ඇති, අපි මෙහි සුසුමෙන් පසු ඇති. 1949 50 වකවානු 50 වගිනිම කවානු ඇතුලේ පවත්වපු පනාමුරයත් ගාලේ සිද්ධ වෙච්ච ඛේදනීය කතා පුවතෙන් පස්සේ මුළු ශ්‍රී ලාංකික ජනතාවක් නැගී සිටිනවා. ඇත් ගාල් පවත්වන්න විරුද්ධ වෙනවා. අවසානයේ වනාලි නල්ලා ගැනීම, ඇතුන් අල්ලා ගැනීම කියන ඇත් ගාල් පැවැත්වීමේ කිරීම තහනමකට ලක් වෙනවා. ලංකාවේ අවසාන ඇත් ගාල පනාමුරයත් ගාල බවට පත් වෙනවා. ඊට පස්සේ වර්තමානයේ වනාලි ගැටුම් අපි දකිනවා. ඒවට විසඳුම් කෝ? ඒ සම්බන්ධයෙන් කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මිනිස්සු කතා කරන්නේ නැහැ. ඇයි? හැබැයි දල්දා මාලිගාවේ පෙරහැරේ වැඩින මේ මහා හස්තිරාජයන්න්ලගේ දුක් ගැන කතා කරන්න නම් ඕනතරම් කවි, ඕනතරම් විචාරකයෝ මුහුණු පොතේ ඉන්නවා. ඔවුන් කතා කරන්නේ නැහැ අර වනාලින්ගේ ඛේදනීය තත්ත්ව සම්බන්ධයෙන්. හැබැයි මතක තියාගන්න, හීලා කරපු වලින්ට නම් ඕනතරම් සැප, අර වනාලින්ට ඒ සැප නැහැ. ඔවුන් සම්බන්ධයෙන් කතා කරන්න ඉස්සර අපිට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. අපේ channel එකත් subscribe කරන්න.